විශේෂ සටිපට්ටහන බහාවනා වැැඩ සටහඳ. හොඳ සාදුකාර පවත්තක. පෝජනීය මහා සංගරත්වයෙන් අවසරයි සැද හැති කාරණක පින් නතන අප තෙද්දින්න භාවනා වැඩමුඩුවේ දෙවිනි දවසේ සැදෑයාමයයි මෙතැන් සිට ආරම්භ කරනු ලබන්නේ. උදේසන වරුවේ කායගතා සතියට අයිති විදර්ශනා කොටස අපි ආරම්භ කලා යටතේ සිරුර පිළිබඳව ගවේෂනය සිදු කිරීම සඳහා අපි ප්‍රධාන ගවේෂන ගැටලු කීපයක් සකස් කර ගත්තා ගැටලුවලට පිළිතුරු දත්ත එකතු කිරීම වසයෙන් තමයි පර්යේෂණය සිද්ධ කරට එතු බලවිනි ගැටලුව තමයි කය යනු කුමක්ද කියලා සොයන්න කාරණාව. එකකටමකක්ද බිහොයාගත්ත පිළිතුර. කෙස්වලි පහලට යටිපතුළින් උඩට හම කියන සීමවි සීමුණු වපසරිය තුළ තියෙන කොටස්තිස් දෙක එකතුවට තමයි සරීරය කියන වචනය අපි කියන්න කය කියලා කියන්න යන්න ඒ අන්තර්ගතයට අපි දැන් කයකය කියන වචනය පාවිච්චි කරන හැමවිටම හිතන් මතක් කරගන්න ඕන එක තමයි දෙතිස්කුණ පේට මේ කියන්න කෑලි තිස්ක කට්ටලේට ක්‍රියාකාරත්තයට තමයි මේ කියන්න කිය එක ඔබ ඔබගේ අභ්‍යන්තරය මෙිනෙහි කරගන්න ඕන ඉඟට අපි දෙෙනට පරීක්ෂා කළ මේ කය සකස්ව තිබෙන අමුද්‍රවිය මොනවාදක එතකොට අපිට හමුණ කය සකස් වෙන්නේ ආහාර වලින් ආහාර කියන්නේ සාක සහ සත්ව කොටස් සත්තු සත්තුන්ගන්ගේ කෑලි හදාගෙන තියෙන්නේ ගත්කාලමයි. එනිසා අපේ ශරීරයට ආහාර කියල එනේවා ගත්වලසක්ටි රිජුවමිනයෙක්කුයි ගත්වල සක්තිය වක්ක්‍රවනෙක්කුයි කියලා අපි හදුුනක සාරන්සයක් විදියට අප යුග දෙ හඳුනාගත්තදී. ඊළඟට ගස් වලට අපි විද නම් දැම්මට, ගස්වල යම් අන්තර්ගතයක් පෙනවනම් ඒ අන්තරගතයේ තියන්නේ සවබාදහමේ ස්භාවික අන්සු වර්ග කීපයක්. අපි බලපුහාම සියලූම බීජ සියලූම පැල මේ ස්වබාදහමෙන් අකණ්ඩව උරාගනිමින් තියෙනවා සබාදහම තුළ තියෙන ස්වභාවික සම්පත් කීපයක් එකක් තමයි තදගතිය කියන වර්ගය අප එකට කිව පටවිධාතෝ ඊළඟට තෙතමනය කියන අංසුවර්ගය අපි එකට කිව්වා ආබන්ධන විබන්ධනය කියන ස්භාවය සිදුකරන ආපෝධාතව අනිත් උෂ්ණත්වය කියන අංසුවර්ගය අපි එකට කිවවා තේජෝ ධාතෝ කිය අනිත් එක මේ ඇතුළේ හිස්තැන් පවත්වා ගනිමින් ධාතු චලනය කිරීමා අදිය සිදු කරන්න ඕන මේ තරීරය පැවැත්මට අන්නේ චලනය කිරීම සඳහා තෙරපවීම් කරන්න පුළුවන් ධාතු එකට අපි කිව්වා වායෝ ධාතු. එහෙම ධාතු හතරක් තමයි එකකට වෙනස් 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 ධාතු සංවිති හැටියට ගොනු හැටියට මේ එකතුවිල් ඒකට බලපන හේතුවකුත්මංකිව ධාතුන් ශාක සතුවතිය නො බීජනයා මේ විසින් උරුම කරගත්ත නයාමනයක් ධාතු කොහොම කොහොම තිබුණත් ඒවා උරාගන්න අනුපාතවල් ගස්වොලට නියමිතව තියෙනවා. ඒවා මෞුෂාකෙන් ධාරක ශාකටාව උරුමයක්ැටට ධාතු උරාගන්නේ කොයි අනුපාතයටද පටවිවලට සාපේක්ෂ ආපෝතයේජවායෝ ලබාගන්න කොයිකොයි ප්‍රමාණය බැගින්ද කියලා එකටටේට සඳහනක්තියනවා ඒ අනුව මේ ගස්වලට ධාතූන් එකතු වෙනවා සවභාධමි කොච්චර තිබ්බත් ඒව එකතු කරගන්න ඒවට නීමිත නයාමධර්මයට අනු අපි එක තැනකම හැදුවොත් එම දෙහිගහකුයි ඒළඟට කොහොඹගහකුයි මොනවාහරි මී අඹගහකයවාගේ ගස්තුනක් මේ ගස්තුන විසින් උරාගන්නේ ඒ ගස්වලට නියමිත න්‍යමේට අදාළ පරිදි තමයි ධාතු ඊට අනුවතමයි මේකේ රස ටිකයෙම හැදිරදී. එති ඔන්නඒ ධාතු එකතුවීම මත අපි හඳුනාගත්තා ධාතුූන්ගේ එකතු වීමෙන් එහි ධාතු ටිකවිසින් කලවන් වෙල හැදෙන ගුණ හතරක් තියෙනු මේ එකතුවෙන්නේ ධාතු ධාතු එකතු වෙන ප්‍රමාණ තීරණය වෙන්නේ බීජනයාමේ වගේ තාදක මත ඒ අනුව යම් එකතු වෙන ධාතු ප්‍රමාණයක් විසින් ඒ ධාතු නිපයුම තුළ නිෂ්පාදනය කරනවා තව මූලික ලක්ෂණ හතරක් වර්ණ ගන්ධ රස ඕජා දකට ධාතුත් වර්ණගන්ද රතෝජාත් අතර සම්බන්ධයමක්ද ධාතුත් වර්ණගන්ධ රතෝජත් අතර සම්බන්ධයක්ද වර්ණය තීරණය වෙන්නේ මේකතු වෙලා තියෙන ධාතු හතරම උපයෝගි කරගන්න එකතු වෙලා තිය ධාතු ප්‍රමාණවලට සාපේක්ෂෝ යනතමයි මේ සතු වර්ණය තීරණය වෙන්නේ වෙලාවෙම ඒකතු වෙලා තිබුණු ධාතුවලට සාපේක්ෂව පිහිටියහැකි ගන්දයකුත් ඒක තියෙන අන්තර්ගත වෙලා. රසයකුත්තියෙනවා යම් ඕජෝගනයකුත් තියෙනවා. එතකොට සුද්දාාශ්ඨකය කියලා අපි කීවේ ඔන්නඔයාටට නද පටව්‍යපෝතේජෝවායෝ කියෙන හතරයි වර්ණ ගන්ද රස ඕෝජා කියන අතරටක් තියෙන නේ මේකට සුද්ධාෂ්ටකය කියන වචන කියන්න හේතුව මේකට නොයිනම් සම්මුති හැටියට පදබැඳල තියෙනවා පටවල තියනවා සාමාන්‍ය තමාජි විසි එක එහම නැතුව මුල්ලට මුලට මුලටග කියහිලා හුද්ද කරලා මුල් හරියටආහම මෙහි පිරිසුදුව ගත් කල තිබෙන සැබෑමූලික ලො කොටස්ටිකක් තමයි මේ අට ඒයටට අපි කියේ න සුද්ධ අෂ්ටකය සුද්දාාශ්ටකය කිය එතකට හැමිලිම් තක තියාගන්න මේක තියෙනව වර්ග දෙකක් හතරක් ධාතු හතරක් ගුණ ලක්ෂණ හ ධාතු හතරක් ලක්ෂණ මේ කාර හැමිලේම් විස්තේන සම්බන්ධධාවයා ඒ දමයි ධාතු තියන සවභාවට අනුව සකසුනු වර්ණගන්ද රත ෝජාවක් තමයි එතකටදක බැහවාම අන්්‍යමඥ්්‍ය ප්‍රත්තියගේ ලකිවේ මොකේයටද කියලමයකි ඒ ඒ ධාතුූන්ගේ පැවැත්මට තවත් ධාතුුවකගේ සහය අවශ්‍ය බවට තමයි එකනෙකාට ඔවුන් පිහිට වෙනවා කියන අර්ථති අ්ං අන්ඥන් කියන එක තමයි එක්කනෙක් එක්කෙනෙකුට කියන දේරුමින් තමයි පාලයේදී අන්්‍යමංඥන් කියන වචන හැදී. අඥං අනඥං කියන එක තේරවා නිග්ග හිතයටට බින්දුවට මයන්න ආදේත වෙන නීතියක්. ඒනුව ඒ සොරයක් තිබ්බම වෙන්නේ. හහම මේ වෙලා මෙතන අන්‍ය මඥන් කියලා වචන හැදිලති එක තේරුම එකනෙකට කියන එක. අන්‍ය මන්ත්‍රයක් ප්‍රත්තියකයන්නේ මේ පටවිධාතුවී පිහිටීමට ආපෝධාතුේ උදවෝන. තේජෝධාතු වලට පිහිටන්න නම් මේධාතු තුනතියෙන් නොනේධාතු තුන තියෙනතු උෂ්නත්වයට තමයි තේජවාන්සුකයන් එතු තේජෝධාතුවට පිහිටන්න බැත් අනිද්ධාතු නැති ැක රශ්න සීතල විදිහට එයායට රස්න සීතල කරන්න පුළුවන්න්න මේධාතුන්ව ඒවගේ එතකොට මෙන්න මේ හතර එකට බැබැදිිච්චහතරක්කැම්මිලිය අන්‍යෝ්‍ය වශයෙන් තියෙන සම්බන්ධධාවයක් ඒකන තමයි අන්‍යමඥ්‍ය ප්‍රථය කෙන කිව තම අන්‍යමන ප්‍රත්ථතිලකිේ ඒ හැමිලෙ මේ අටටම සම්බන්ධ වෙච්ච එකක් එක කොහෙවත් මේ අට එකක් තනයමත් නෑ හයක් හතක් පහක් තියෙන්නෙත් නෑ තිබ්බුොත් අටම තමයි තියන්න පුළුවන් හරි ඒ අනුව ඔබ යම්විදිහකින් මේ අටෙන් මොකක්හරි හොඳින් තහවුරු කරගත හැක වුුණොත් ඔබට දැන් නිගමනයකට එන්න පුළුවන් එහි අනිත් හතමත් තිබෙන බව ඉතින් ඒ පරීක්ෂා කරලා නිගමනය කරගන්න ඒ පරීක්ෂා කරල නිගමනය කරගන්නල පට අවබෝධයක් තිය නොනේ කොමද යමක පටවිධාතු තියෙනවා කියලා බලන්නේ අල්ලපුොහම් මොකක් ුුණහමද ගෑවන්නවා දැනෙනවානම් ජමක් ස්පර්ෂයට ගෝචරනං ඒ එහි කුමක් තිබෙන නිසාද තදගතිය කියන තදගති අන්සු කියන එක තිීරණ සපටවි. තේජෝදාතක හොඳ බලාගන්නේ තේෝ උෂ්නත්වේ ස්පර්ශ කළහම සීතල හරි රස්්නය හරි දෙකින් එකක් ඔබට තේරෙනවා නම් එයින් ඔබ තීරණය කරනවා එහි තේජෝකයන වර්ගය තියනෝ ඒකින් තමයි මේ ගානටම උෂ්ලත්වය ඇති කළදී ආපෝධාතු කියන්නේ තතමන අපි තතමනය කිවට එක ගුණයක නෙමී ගින් කරන කාර්ය එක්වීම වෙන්වීම කියන කාර්ය කරන අංසුවර්ගය එය එහිති බේදයි බලන්නේ බාණ්ඩය තුළේම ගුණේ තියෙනවද බලන්න බණ්ඩේ වෙන්කරගත්ත හැකිද යම් විදිියකින් එකට ආයත් එක් කරන්න අලවන්න එකතු කරන්න මෙන්න මේ කොමනවාහරි කරලා කරන්න පුළුවන්. එක්වම්වෙම්වීං ගුණය තියෙනවා නම් ඒ සඳහා තිබිය යුත්තය කුමක් ද ආපෝ අන්සෝ පෝ අන්සු තිබිය යුතු. වායෝදාාතව කියන්නේ බලන්න කොහොමද වායෝධාතව කියන්නේ තෙරපවීම කරවන අංසුව වර්ගය බලන්නේ තෙරපීම කරලා අපි තද කල්ල තමයි බලන්නේ ඔබලා ඒ තෙරපවීම කරනකොට ඇතුළේ ධාතු චලනීවීම් වෙනවා නම් කියන්නේ එබෙනවාවාගේ වෙන්නේ එතකොට නැමෙනවා කියන එක වෙන්නේ එතකොට තැලෙනවා කියන එක වෙන්නේ එතකොට එහෙම නැති වෙලාට අපි ධන දෙය ඇතුළට බහිනවා කියලා කියන්න මේ ධාතුන් එට මෙහිට වෙලාගන්නේ ධාතුන් චලනීවීම් වෙලා එය මොලින් තේරුම් ගන්න ඕන සිද්ධි අත්දකීම තේරුම්ගන්න ඕන මෙහෙම වෙන්නේ මෙක තියෙන නිසා කියල තේරුම් ගන්න ඕන එහෙම ඔබට පුළුවන් සතරමහා ධාතු හඳුනා ගණඩන ඉළඟට අපි කිව් මේ ලෝකයට ධාතු නිශ්පාදනය වන්න ක්‍රමහතරක් තිය. ක්‍රම හතර තියන කර්මජ රිතුජ්ජ ආහාරජ චිත්තජ කියලා මේමගින් ලෝකට ධාතු නිෂ්පාදනය වෙනු. ධතුකින හැමලිීම හම නිපද වෙන වර්ගයක් එතකොට කර්මජව කියලා කිව්වෙ කර්ම විපාකයට විපාක දෙන්නටවශ්‍ය විදියට හැදනේට එතකොට මේ ඇගේනං ඒටික තියෙන්නේ ප්‍රසාධ රූප හයි. ප්‍රසාධරූපහය කර්මජයි සමහල්ලාට බාහිර ආරම්මනය කර්ම ජයි ඉගැී බෞතිකමය දේවලුත් අපේ කර්මයට උරුම විදිහයට තකස් වනෝ. දැක බාහල ඇති දිවි ලෝකොල මෙහහි පිකන්නකොට එහේ ඉබේම විමානය හැදනෝලු එද රපායක හොමැද්ද අ පව් කරනකොට අපිට අදාලොෝ විපාග දෙන පරිසර පද්ධතියක් හැදනවා පටදාල විපාක දෙන පරිසර පදධතිය හැදෙනවා. එනිසා කර්මජව බෞතිකයක් සකස් වෙනු. අපේ මෙත්තාවට පරිසරේ දෞම්ය වෙනවා නම් අපේ රළුබවට පරිතර රෞද්‍ර වෙනවා නම් ඒ දඕන තරන් ජාතකතාද හා රිදදි දයන නසද. ඒක තේරුම කර්මයේ විපාක විපාක හැටියට ලැබීමට අවශ්‍ය පරිදි පරිසර සකස්වීමක් වෙනවායිකම්මනයාමි හැටි. ඒක වෙන්නේ මං ඉන්න පරිසරය තුළ මටාදාල දේවල් හැදිනෝ. මටාදාල විපාක නිර්මාණය වෙන අ අපිටීට් වෙනත් විදිහකට ඔප්පු කරන්න බෑ නොත් එහෙම එකක්ද වෙලා දේනු. වෙවින් තියෙනවා. ඔයගේ ආහාරජ කියලකිවේ. ඇගට් සම්බන්ධයෙන්නං මේ ආහාරජ කියකිවේ ඔබ ලබා දෙන්න සුද්දාස්්ටක ඒ බඩු හැටියට එලිය තියනවා ය ගෙනනල්ල අපි තැම්පත් කරන ඊට පස ඇගේ. බදෙනවා ගේ බෙදිලා යනවා. ඉළඟට චිත්තජ කියලකිවේ. හැඟීමින් හැඟීමට උපදින ධාතු. මේතන මේ චිත්තජ කියන්නේ ඔබට මහත්තවෙෙන් ෝන ඒහිද මහත්වෙන්න ලුවන් කැලකන්නේ බෑන. න මෙන චිත්ත ආවේගේට අදාලව දධතු හැදිෙනෝ. එක බට බයහිතුනොත් බයට ඇදා වෙනත්වෙනවා එක්කෝ රුවෙන්න පුළුවන් එක්කෝ දාඩිය දාන්න පුළුවන් ආගේ වගේ මුළු ඇඟටම එක බලපානවා බය කියෙන හැකීමෙන් උෂ්නත්වය හැදිලා වගේව එකක් වෙලා. දෙන් වැල කියැන හීන් දාටිය දෙමින්. ඒ මොකකටද චිත්තාවේගේකට එක වෙලාදී. එක ඔබේ චිත්තමය හැීමක් මුළු සරීරයටම බලපාන පරිදි ධාතු නිෂ්පාදනය කරලා තිේනවා. අව්වට රත්වෙලා එන දාටිය මේ හැකිීමට ඇවිල්ලා. නේ. නොකෑවම අප්‍රාණික වෙන ලැජ්ජාවට එනවා. මේ ැඟ අප්‍රාණික වෙනවා ලැජ්ජාවත් එක්ක. සද්ධාවත් එක්ක වෙන විදිහකට එනවා. ඔය වගේ චිත්ත හැඟීම මොකක්ද ඒකට අනුව ඇැගේ මොකක් කර වෙනු. දැව කියන්නේ සතුටෙන් ඉන්නත් චක්තිය වැෑවෙනවා. දුකෙන් ඉන්න ගොට චක්තියවෑය වෙනවා කියලා කැනෙ මෙන්න මේ හැඟීමවලට අනුව මේ පිච්චනයක. හරි? එකි චිත්ත ජමය වසයෙන් උපදින සතරමහාද ඕක වෙන අමතර කරුණ කරද ඕක බලපාන්නේ නෑ ධාතු හම්මුණොත් කොහොම හරි බඩු වෙනස් වෙනවා. ඇරිදේ ඒ ඒත්ද මේ බාණ්ඩවලට අදාලනෑ කර්ම ජෝධාවේ ආඒම නැත්තම් බෑ කියලවගේ ඉන්නෑ මේවා චිත්තජවද ඉපදුන්නේ රිතුජවද මංකමති රිිතුජේවට විතරයි කියල එෙම මේවත්මකක් කරන්නේ මිකට එක කදාළම නෙමින් අමතර කරුණක් මේ ලෝකෙට ධාතු නිෂ්පාදනය වෙන හේතු හතරක් තියෙනවාගේන කාරණාව ඔය කාරණා මොකෙන් ධාතුත් අපිට මොන ගැහුණනත් අපේ බා්ඩවලට නිෂ්පාදනවට මොන ගැහුුණක්. ඒ නිෂ්පාදනය සවංක්‍රීියව එසනින් ධාතුහුව මාරු කරගැනීම කරනවා මයි. ඒ මොනගැහෙන බඩු දෙකකට තමාන තමාන ධාතු තියෙන්න්නේිනෑ. එක මොකක් කර අඩු වැඩි වෙනවා එතකොට පටන් ගන්නවා ගණු දෙෙනු එළඟට මේ එකධාතුව බලපෑම අභ්‍යන්තරයේම පවතින නිද්ධාතුවල හැසිරීමට පලායාමට වැඩියෙන් පැමිණීමට බලවානවා එක අපිතු අපි රත්කරගෙන යනවා කල මොකක් කරි එතකොට ඒක තින යුධාතු වාශ්ප වෙනු වායධාතුවකින් අතුරු දහන්වෙලා යන නැතිවලා යන එවිනට මනවාහරි වෙන් ධාතුවර්ග කොයාසදන ඉති එනිසා ධාතුූන්ගේ ක්‍රාකාරීත්‍යය හරිම සංකීර්ණයි ඒ ධාතු ධාතු ක්‍රියාත්මක වෙනකොට ධාතු ආවනිසා ඒ ආවහින්ද ප්‍රමාණය වෙනත් වෙන ගමන් ඒ ආවහම මේක ඇතුළේ තියෙන අනිත්තේට ඉන්න බැරිකම හිද යනෙක්කුත්තිනවා. මේ තැ ප්‍රච්ජකට ඔබ ධපුහාම වතුර බෝතලයා දාලාතියන්නේෙ දියරයක් එලියට ගන්න කැටයක් කොට ඒක ඇතුළට කොමහරි පටවිධාතු ප්‍රමාණයක් ඇවිත්තිීන අපි මූඩිය වහලදාපු බෝතලය තුළට නේද අපි මූඩිය වහලා බෝතලය තිබ්බ මේ විිජ්ජකේ අයිස් වෙන පැත්තේ මේක තිබ්බි දියරයක් හැබැයි කැටයක් වෙලා මේ කොහම දෙවෙලා දන්නේ ධාතුඋන්ට කෙසිම වාදකයක් නෑ ධාතුන්ට ොනුවක් බාදක කියලා ඒක තියන වනන් මාර වෙන්නේ ඒ මේ වන්නේ ධාතුන්. මොකතු ොක්කොම හැදිල දෙෙන දාාතුන්ගෙන්න්නේ. ධාතුන්ගේින් හැදිච්චට ධාතු ධාතු සමඟ කරන ගන්න දෙනොට කාගෙව තවසරෝන්නේ. එක පුදුම ස්වභභාවයක්. ආගේහින් ධාතුූන්ගෙන් හැදිච්ච සියල්ලුම්මදේ මතක තියාගන්න අනිත්‍යතාවයට ගොදුරු වෙනවා මයිනෙ. ඔබ ඔට මංකේවදැෙන් මේ ධාතුූන් නොමැතිවෙන්න නම් ඔබය හතරම නැතිවෙලාවක් ක් හොයාගන්න ඕන පරිසරයක්කුත් නොවන තනක් සිිතත් නැතිවෙලාවක් නත් කාප්වාඇගේ වැඩකරන්න නැතිවෙලාවක් තියනොවදහෙම පිට මේ සිරුරට එහෙම අවස්ථාවක් කම්බෙන්න්නේ අවස්ථාවක් කම්බෙන් නෑ කියෙනගෙ ේරුමමකක්ද මේ සිරුරට මොහොතවල් දෙකක් අපපරයෙන් දාහෙන් එකක තරන් චුට්ටි පංගුවක් වගේ වෙලාවක් පත් දෙවතාවක් එකම විදිහට සම්පූර්ණයෙන් ඒති බිච්ච විදිහට මීලඟ හද තියෙන ස්භාවකට ඉන්න බෑ ඒකට තමයි අපි කියන්න ඇර ෂණක මරණය කියලා අනිත්‍යතාවේ කියලා වෙනස්වීම කියලා ඉෙති ඕෝකෝ ඔබ ඔබගේ සිරුර තුළින් දකිින් දුවන ඔබගේ සිරුර තුලින් දකිින් නොන අපි ඔටඒ තේරුන්ගැනීම සඳහා පොඩි දෘෂ්‍යාධාරකීපයක් තව සුලු මොහතකින් පෙන්ව නවා ඔබට හිතාගන්න ගලමී මේ වගේ එකක්නේදෝය වෙන්නේ කියලා ඊළඟටදැන් මේක මංකව මේ ධාතුන්ගේ ක්‍රියාකාරයීත්වයට කරවන්නෙක් නෑ සභාවිකයකක් ක ඒ ඒකට තියනවා ඒකට අදාලව නයාමයන් ඒ නියමියන්ට අනුව ඒවා එහට මෙහිට පනි නෝ ඉතිම කිතිම මේ කිසි වෙක්කුගේ අනට කීකරු නැති හරි බලගතු ක්‍රියාකාරිීත්වයක් ධාතු ක්‍රියාකාරරිත්වය කඒ ඒ හින්ද අපිට මේකින් සිද්ධවෙෙන ඒවට බලපෑම් කරගන්න බෑ ඒ බැරිකමට මොකක්ද කිවේ අනාත්මතාවේ ඒ අපි කියමකදද අනාත්මතාවේ මේ අපට නතු නැත නේද ඒ අපට නැති අපිට නතු නැති ඒ වැඩකරන විදිහට කියන නමුකුත් තියෙනවා ඒ තමයි හේතු පල ධර්මතාවය අපිට නතුනේ ඉඳ ආත්මීනේ හැබැ එක යම් විදිහකට වැඩ කරනවා දැම බෞතිකය නම් ලැබිච්ච ධාතු වර්ගයටත් ධාතු ප්‍රමාණයටත් සාපේක්ෂව තමයි ප්‍රතිඵලතින් අපි ඒකට කියනවා හේතුඵල ධර්මතාව කිය අනාත්මයි හේතු පල ධර්මතාවය කියන්නේ එකම දිහා දෙපැත්තකින් බැලුවගේ වචන දෙකා. දෙකෙම්ම කියවිෙන් එක අනාත්මයි කියන්නේ මට පාලනය කරන්න බෑ කියන එක හේතු පල ධර්මතාවය කියන්නේ මටපාලනය කරන්න බැරිකට සිද්ද වෙන දේවල් හිදවෙන වවිදිහ. දෙක එකම සභාවයක් තමයි විස්තර කරලා තියෙන්නේ. එතකොට දැන් ඔබ සිරුර පිළිබඳව, මෙන්න මේ තොරොතුරු ටික ඉතා හොඳින් දන්නවා හොනවද එය කොයිවාගේද කියන එකට අදාළබබ දන්නවා එය එකක් තමයි අනිත්‍යයිඒ කොයිගේද අනි්‍යයි දරීරේ කොයිකෑල්ල දනිත්්‍යය හා සියලුම කෑලි ඒ කොයිවෙලාවද වෙනස් වෙන්නේ හැම මොහොතකම අපි විද්‍යාත්මකව වැැලොත්ත හම එක හුස්මක් මෙම උඩට ගන්න තප්පරයේ කියන කාලේදී අපි ඇඟට අලුතෙම්ම හුස්මටිකක් වායුුවර්ගටිකක් එකතු කරගන්න ඒ හැ ඒෂැනයේම මේමුණු ලේ කට්ටලේම හැමතැනින්ම යම්තැටමිට්‍රය ක ඉත්තරට හැම තැනම තිිච්චලේ චුට්ක් ඉතරහට ඒ තත්පරේදිද ගියා එසැනිින් ඒත් ඇංවල ඉඳලා තිබච්ච බඩු මේක තිබිච්චවයි මාර වුණා. ැ අපේ යන අපිරිසිුදු වෙනවා කියන්නේ ලේවල ගෙනන්න පෝෂන නේවට උරාග ඒවකගේ තිබිච්ච නවට වැටනෙහින් ද හිද්දවෙන වැඩාක්. අපි කාපුහාම ආහාරවලින් ලේ පිරිසුදු වෙනවා කියන්නේ මේ ධාතුටික එකතුුණහම කියන නමක්. ආ ඒ ලේ ගමන් කරනකට පිරිසුදුනා කියන්නේ ධාතු නයාලා රාගත්තම මේකේ සංකලනය වෙනත් ව හම කියන නමක්. නත්. හැම නය මුළු ඇැකම මුලු ඇගේ හැම තැනින්ම මොකක් කරිපොටි වෙන දක් වුණා. ඒ වෙලා විහම් වෙච්ච ධාතුවලට සාපේක්්ෂෝ මොකක් කරරිවිෙනවා. මුළු මේ සමස්ත සරීරේම දැන් ඔයාලගේ කොන්්ඩි වැවෙන්නේ කොයි වෙලාවටද. අහැම වෙලාවෙම ගෝඩි වැැවෙන්නේ? හැම මහොතකම චුට් ජට ජුට්ට වෙන් එතකට අපිට හොයාගන්න බෑ මේ සතියක් යනකොට වැඩියවුණු කොන්ඩ වැඩිවනේ කොයි වෙලා වෙද කියලා නමුත් දැන් කල්පනා කරමතේ න හැම වෙලාවෙම ඔයාල කාපු කෑම තිරන්න පටන් ගත්තකොයි වෙලාවිද. කාපු වෙලා විදලම ඒ වෙලාවිදල මේ හැමම කක්කරි වෙමින් තිබිලාදන්නේ නේ එතකොට ඔයාලට කබේන්නේ කොයි වෙලාට ඒ ඉතානින්න රෑ නිදාගත්තම කෙල සමහරයි නෑ හැම වෙලාවෙම. ඒකා කණ්ඩවමේනවා. මේ වෙලා වෙස් පිල්ල මක් ගාපුවාක ටික් ගිහින් ඇ ඇස් පිල්ල මේ තෙතම නේ පවත්වාගනෙමින් තියෙනවා. එක ඕන ගානට හැම්වරේ මෙමින් තියෙනවා. රෑට වෙන්නේ එන නෙමයි එ එට මෙට යන්නතු එකතර වේලින එක නේ? කබේ එන්නේ හැම හොත්තම එක අකන්්ඩ වෙනවා නේද දැන් වතුර ටිකක් කවිි දාලා දෙබ්බොත් පිරිදිකට එතන වතුර ටික ි එකකින් වේලෙනවා. හැබැයි වාලගේ හැඇතුළි තියන කඳුලු නිසා කඳළු අඩු වෙලා ඇහැ වේලෙන්නේ හැම කරවෙන්නේ ඒ කියන්නේ හැම් වෙලාවෙම කඳුලු ඇ ඇට පැමිණමින් තමයි තියෙන්නේ. හැම් වෙලාවෙම ලේ නිෂ්පාදනයවෙමින් තමයි තියෙන්නේ වෙලාම මේ ශරීරයේ කිතියම් ගෙවිච්ච කෑල්ලක් සකස්වමින් තමයි තිබෙන්නේ. නේ දෙනිසා මේ අනිත්‍යතාවේ සරුව සම්පූර්ණ සකල සරීරයේම මොහොතක් පාසාම සිද්ධ වෙන අනිත්‍යතාවයක් ඕක ටිකක් හිතන් ොහුකක් කොට හිතන් හිතපුවාම තේරුම් ගන්න බැරි තරම් ප්‍රදලොකු ප්‍රශ්තියන් නෙම යෝග ඔබේ හිතුවොත් ඒක තේරෙනවා මෙතැක්කල් ලෙකොට නොතේරුණියයි හිේතුවෙනැතිහින්ද. මේක හිතු වෙන ඇතිහිද තේල් නැති. අරියට හරි තාක්ෂණයට බැලිුවෙනැතිහින්ද තමයි තේරල්ලා නැත්ති. ඒක හොඳට බැලුවනම් හොඳටපු තේරෙනවා. එක තේරුම් ගන්න බැරිතරන් අමාරුව එකක් නෙමී හැබැයි මතකතියාගන්න වෙන මෙහෙම එකක් ලෝක ඉන්න මිනිතු කරලා. මේ සිරුරේ සිදුවන සෑම වෙනස්වීමකටම, ඒ වෙනස්වීමක්්‍ය කියලා අපිට තේරුන්ගන්න පවා ඉඩ නොදී ඒ අලුප්‍ර අවස්ථාවට අලුත් නමක් දාලදනු. අපිට ඒ නිසා මතක් වෙන්නේ ඉත්සල්ලටවට දැන් වෙනත් වෙෙල්ලා වෙලා කියලා අද්‍යේනයක් නෙමෙයි අපිට මතක් වෙන්න මකක්ද දැන් වේලිලා දැම් බඩගිනිි වෙලා දැන් තුද වෙලා දැම් මහත් වෙලා දැන් රිදිීලා අගේ වගේ අලුත් නම මතක් වෙන්නේනේ මට කියන්න මේ නම් නොතිබනම්මනෝ අපිට තේරයිද මේ එක එක එකක ෙසේ හැම හැම වෙනස්වීමකටම අලුත් නමක් හදලදීන් ඒ නම අපි දන්නවා දැන් දන්න හින්ද වෙනස් වෙනවා කියලා තේරෙන්නේ නම මතක් වෙනවා මඟහන් ඔබට එවැනි නම් කට්ටලයක් ගැන අවබෝධයක් මතකයක් තේරුමක් නොතිබානං ඔබ දන්නන්නේ ධාතූන් ක්‍රාත්මක වෙනවා ධාතූන් වෙනස් වෙන කියලා විතරයින්න. ඔබට බඩගිනි වුණහම මොකක් හිතයිද. මේ වෙලා තියන්නේ මොකක්ගල හිතේද ද ඩගිනිිකින වචන තමයි දන්න ඇති. අපිට තේරෙන්නේ ආයෙත් වෙනස් වෙලා කියලා. පිපාසයනකොට එතකොට ඒ තේරෙන්නේ ආයත් වෙනස් වෙලා කියලා? වතුර බිව්හම විපාදය සංසින් දෙනකොට එතකොට දැනන්නේත් ආයත් වෙනත්වනාගේලා. අපිේතුම් කොමි බඩ පිරුණගේලා එතකොට දැනන්නේත් වෙනත් වෙලාගේ. අපිතුම් රිදනවා කියලා කොය හරරි. එතකොට දැනන්නේ ඕ එතකොට බ සම්මුති වචන හලා ලහන නිරීක්ෂණය කරන්න එතකොට ධර්මය ඔබෝධ ව. මේ තමාජයේ අපිට එක තේරෙන් ඇති වෙන්න ප්ලාස්ටර්ගහලති න. ට දේරුම්ගන්න දෙන්නේ. තේරුන්ගැනීමට භාෂාව විසින් එක උපක්‍රම කරන්න එක ඉලක්කවලඉන්නේ හෙදලදී නනේ. ඒ භාෂාව විසින් සත්‍යය හැමලේ අයටට ගහලති. මේ පර්යේෂණ ඥානය ඔබට එන්න ඉඩ දෙන්නෙම නෑ අලුත් වචන. ඇතන මෙහෙම වචන නොතිබ බානං නේද. අපි මේ සෑම සිදුවීමක් මහඳුනාගන්නේ යථාර්ථවාදීව යථාර්ථවාදීව තමයි හඳුනාගන්නේ සම්මුතිය නෙමි අපි එතකොට දකින්නේ සිද්ධ වෙලා න එක හිද වෙලා දෙන්නමකක්ද වෙනස් වෙලා මේ ධාතු ඉස්සල්ල තිබුණට ප්‍රමාණට වඩා වෙනස් ප්‍රතිඵලයක් පෙන්න්නලා එතකොට ඔබ විදර්ශනා වඩනවා කියලා කියන්නේ උතට මතක තියාගන්න සම්මුති අටෝ ගුල සිහිකල්පනාවෙන් මිදිලා රි සිහිකල්පනාවෙන් ඒකින් මිදිලා සිද්ධ වෙන ඇත්තේක මොකක්ද කියලා යෝනිසෝ මනසිකාරයෙන් බලනයකට තමයි විදර්ශන වඩනවා කියලාගිය එතකොට්ට තේරුම්ගන්න අමාරු තරං වැඩක්මයගේ පිනතුනි වෙලා නෑ ඉච්චර අමවරය එකක් නෙමි වෙලාදන්නේ මේක නොතේරිලා තියෙන්න මේ සම්මුතියේ අවිද්‍යාවට ඔබ අහුවෙනහිද. එක ඔයාලට ඔයාල දන්නතුව පාටපාට කන්නාඩි පලන්දල දයන්නේ එතකොට ලෝකෙවාලට පෙන්නේ පලඳගනන්න කන්නාඩිය පාටික් මම් මෙතෙන් ඇවිල්ල කියනවා ඒක සුදුපාට කියලා ඔයාල දන්නනැතුව කහපාට රතුපාට කන්නාඩි ධානීන්නේ මෙය අදානඉන්නේ කහපට එකක්යමගේ යාගේනවා ඒ සුදුපාටේ හතුර එකලා කහ පාට ගන්නේ. ඒ අිතු මෙයාදාලදිී නිල්පාටකක් කියල් යාකන ොනෑක නිල්පාටයයිකල් අපිතු මරයාදාානන්නේ රතුපාටකක් කියල් එයා කියන එක රතුපාටයිකල් ඔබට පෙන්ලතියන්නේ මොකෙන්ද ඔබ පැල්ලඳගන්න සිටින එකට සාපේක්ෂ පාටකං හැබ මේක ඇත්තටම සුතු වෙන්න ඇති ඒවගේ මේ ලෝක තේරල්ල තියන්න ඔයාලගේ වචන සෙට්ටට අනුවඒ මේ මේ ලෝක තේල්ල තියන්න ඔයාලගේ අධදැකීමට සාපේක්ෂව ඒ අදැකම්ල දේ ඔයාලට කවුරරි ගැන්වූ ේට සාපේක්ෂ පැවිත්තින්නේ ඔය ලෝකය අත්විඳලනේ දැකල නේ හඳුනගන්න තේරුම් අරගන නෑ නේද ඒ හින්දතමයි විදසුන් වඩන්ඩුවන විදසුන් වඩනවාගනම එකක්ද ඔය කන්නාඩිය ගලවලා බලනයක ඔය ඔය මොකක්රය ආවරණය වෙච්ච ප්‍රශ්නයයක් තියෙනවානේ එමකද සම්මුත්ති මේ ඥානය කන්නාඩිකිවීම ඒත් සම්මුතිමය ඥානය ඔළුවට දාලාදන ලොකූ විකෘතියක් දැ නින් හිතන්නක අගේ පිබඳ අදහත කොච්චර ලක මිත්‍යාවත් අපි කතා කරපු ගැනීමට අනවාදනේ එක කොච්චර ලොකු බොරුවක්ද නමුත් එහ එකකින් අපි පාගගනන්නේ අපිට මුදල කියනෙකෙන් එහාට හිතන්න බැරි කරලදන්නේ අගය කියනෙින් තම අපිට හිතෙන්නේදි ඕනම බණ්ඩයක් ගත් තම අපිටද කරුණුත් උනක් විතර මතක් වෙනවා කාගෙද කීයද මොකදද කියලා මේ මොකදද කියන එකටත් ඇත් තියනෙ වැරදි උත්තරයක් තියන්නේ සුද්ධාත්තකයක් ඔයාලට එන්නේ කවුරුහර කිව්ව නම ඒකත් බොරුව කීයද තියන්නේ බින්දුව එකක් ඔයාලට එන්නේ මිලක් මොකක්කරයාගයක් රුපියලේ සිට සත සතයේ සිට වැරදි එකක්තියන් සතයත් වැරදිකයා ඊළඟට අයිතිකරු කාගෙද හබහ දහමි නැත්තන් එක අයිතිකාරයෙක් නෑ ක්‍රියාකාරීත්්‍යත්තියන්නේ ඔයාලට මතක්කෙනවා අපේ කියලා මගේ කියලා ඔයාල ඒකට මේ බොරු කොලගෑලිත් දෙෙනව මේක තියෙනවන්නම් ඔයා යාකි න මේක අත්නං කරලම් ඔයා යයාගේ කියලා කොළ ඇරිදෙනවා නේ ඉති එකක ක්‍රම හදල දේනවා තාත්තගෙන් පුතාට ය ජාතතිය රුමවෙන්නේ න තාත්තර තිබන ඉළඟ යිතයෝ යාගගේ කියලා සම්මුති එක විදියට අවරුධහයක් පරිභෝජනය කරන්නං අයිතියෝබේ කියලා හම්මතයක් ගොඩ නගන්න පුළුව. ඒක ලෝකෙට පොදුනේ එකේ දම්මතයට එක වෙච්ච කණඩයමට ඉතරක් පොද්දු එකක් ඕක ඉස්සරතිබුණේ දුප්පත් කෙනාගේ පෝසත් කෙනාලක දවතත් තිබ්බත් අයිති වෙනු හ පෝසත් කෙනාගේ දුපත් කෙනෙක් ළ හත් අවුරුද්දක් තිබත් අයිති වෙන්නේ ඒ රජවුරුන්ගේ තක්කඩි නීති එක ඒවන එක අමුතු ඒවා බොරුනේ දේවා අයිතිය පිළිබඳ අදහත මේ ලෝකයේ ස විශල වංචාවක් නිසාල බොරුවක් නේ තනිි කරවා එක පට්ට බොරුවක් ඒ ඔක්කොම සම්මතයන් බලන්නකො ඒ ඔක්කොම එකගතාවයන් ඊට අමතරවයහිමකුත් පදනමක් නේ නේද ලෝකය ක්‍රියාත්මක වන්නේ ධාතු ක්‍රියාත්මක වෙන ධාතු නියාමයන්ට අනු පංචනයාම ධර්මයන් කියෙන ලෝක ක්‍රියාමක වෙන හේතු පහක්තේ නොවන මේ ලෝකය යන්න එහෙම එකට අපි බොරුවට මේ අල්ලන ඉන්නේ අපේ කරගන්න හදන්නේ නේද ඉතින් අපිට පාලනය කරන්න බැරි එකක් අපි පාලනය කරන්න හදලා බැරිවෙනකොට ඔෝ අඩනු. දැන් දරුවා කියන්නේ ස්වාමියයා කියන්නේ භාරියාව කියන්න යාළුවා කියන්නේ එයාගේ කර්මයට එයාගෙරි තුනියාමයට ඔයෝ වගේ ටිකකට අනුව සියලු දේවල් සිහිතවෙන තව හුද්දාට්ටකයක්නේ. ඕක අපි හිතෙම් මවාගන්නවා. පට්ිය මිත්තර අස්කර අත්තන්කර යහිද මගේ කියලා. ඉන් ට්‍රයිකරනෝ මට ඕුණන විදියට දයාගන්න. නේ තියාගන්න බැරි එකක්. මේ තියාගන්න බෑ කියලාන්න නො. දුක්ක නෝ මං කොච්චර කිවතර්රයේ විදිට යා ඉන්න කියලා. ඉතින් ඔයාටවත් ඉන්න බැරි එකේ යාටත් ඉන්න බෑනේ. ඒ? මීමී ලඟ තියන එකත් උපාතකම්ම බොරුණං ඔය ඔයඒක අලුත් වචනයක් මොකක් අරිකාවගන ඔය හිතලා තියන්නේ ොනවාමද මේ සුද්ධාස්ථකවලට එකක් කන බට මේ සම්මත කරගන්න වචන ඔන්න වචන දිබ්බත් අගමකක්ද මුලමොකක්ද සුද්ධාස්ථකයක් ඒළඟට මොනවා වෙනවකිවත් ඇත්තන වෙලා තියනමකක්ද රුප්පනය වෙලා මේ මොනවා ප්‍රතිඵලය ගකිවත් ඇත්තනම් වෙච්ච ප්‍රතිපලයමගද. වෙනස් වෙලා. මේ ලෝකේ. ඒ වෙනස්වීමට සංවර්ධනය කියන්න පුළුවන්. ඒ වෙනස්වීමට මොකක්කරි දියුණුව කියන්න පුළුවන්. ඒ වෙනස්වීමට පරිහානය කියන්න පුළුවන්. දැන් දේද පාලනියෝ ගත්කුකාක් කපල බිල්ඩින්න එකක් අදනට කියන්න. දවුණු වෙනවා කියලා. න ඒ හරියේ ජීවත්වෙන. ිනිස්ස සත්තු ඒකට්ඒ කියන්නේ ගත් ගොඩාක් අපොල බිල්ඩි එකක් අතනකොට පරිතරේ විනාධ කරාගය. දෙකොල්ලොත්ම හරි දෙකොල්ලම වැරදි. බලනකෝනිට අනුව වාක්්‍ය හදන්න පුළුවන්. නත් ඒ ඒක්කනදැ එයාල බැලුවේ බිල්ඩින්න එකයි පහතුකමයි ඒක තියන බඩුයි. එහෙම් බලපුහම ඒකත් ඕන්නන්දදි උුණනෝ කියන්න පුළුවන් අරකටේ බැලුවේ දභාවිකෝ නොමිියේ හම්බෙන සභවික දම්පත්. එහම් බලපුහමත් ඒකත් දෙුණෝ කියන්න පුළුවන් මේ දෙක බොරු. මේ දෙකම සම්මතයන් වාක්‍ය වචනනේ ඔය දෙකේ දම වෙච්චා ඇත්ත එකක් හොය නෝනම් තියනම ගද ධාතු ක්‍රියාත්මක වෙලා එකක විදිහට ඒහින් දක් ක්‍රියාත්මක වෙච්ච තත්වයට නෝ දැම්ප්‍රති පල තියනු න මේ වෙලා තියන අනිත්‍යතාවය මේ වෙලා තියගද අනිත්‍යතාවට ලක්වෙලා ඒ පරිසර පද්ධ තිය ඒක ඇත්තක් ඒක එක වෙනස් වෙලාදැ වෙනස්වීමට එක එක්නට දියුණුවද පරිහානයද මේක ඒෝ කියන්න පුළුවන් නේ දෙනිසා අපි මේ කරමින් න්නේ ලෝකයේ පුංචි කරන එකක් මේ තම්මත ලෝකය ඉන්න තමාජ කට්ටේ කරන්නේ ලක දංකී ඉර්ණ කරන එකක් බුද්ධ දේශනාව ලෝකය ඔක්කෝ පොඩි වචන කීපයකින් තේරුම් න්න පුුවන් තරම් ඉතාම දියුණු මානසිකත්වයකින් ඒක ගැන දකින්න පුරුදු කරනවා ත් දැ නම් ලක්ෂ කෝටි ප්‍රකෝටි ානකින් තියෙන බඩු පිට කිවගේ එක තනි වචනයකින් ම අදද වචනය හුද්ධාහස්ථකය කියන්න පුොළු ඒ හුද්ධාත්ථක වලට මේ ලෝකන්න මිනිසුන්ට කෝටි ප්‍රකෝටි ගානක් එකක වෙනස් 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 පිහිීම වන ටලුත් අලුත් අලුත් නම් දාන්න ොළුව අද අදටත් අලුතයෙන් දාන්න පුළු න එනිසා වචන වචනස්සේ හංගල තියෙන අවිද්‍යාවට රැවටෙන්නේ එපා හැම වචනයක් අත්සේම අර අර තුනම තියනවා මොකක්ද කිය බොරු නමක් තියෙනවා බිදුු එක්කට දාපු අගයක්ත් තියෙනවා අයිතිකරගන්න බැරි එක්කට අයිතිකරගන්න පුළුවන්වාගේ ක්‍රමයක් කියල දෙනවා සල්ල දීල ගණ්ඩ් න දෝඩර් කරන්ඩයි මේ මේගේ මොනහ අයිඩිය එක පට දෙන ඕක අයිතිකරගත් ඇැකි මේ මෙහෙම කියලා න අපින රරිසිට් එකක තිබ්බොත් ඔයාගේ රිසිට් එක නැතත්කමන්න රජිස්ට වෙලා කියෙන නම තියෙනවාගෙන ඒකොයාගේ මොකක්කරි ක්‍රමයක් කියනවා. ඔය ඔක්කොම්මනවාද බොරු ඔය ඔක්කොම්ව සම් පරමාර්තයත් එක්කෝ ඔක්කොම්බරු නත් ඔබ ජීවත්වෙන් ෝ නේ සම්මතයට අනුව ගනු දෙනු කරමින් පරමාර්තයට අනුව හැඟීම් ජනනය කරගනෙමි. එතකු ටවුලක් නෑ. න දැන් ඔයාලයික පටලගෙන දයන්නේ. ඔයාල සම්මතට අනුව හැඟීමමුත් ඇති කරගන්න. නත්? සම්මුතිය තියෙන දේවල් වලට අනුව හැකිීම් ජනය කරගන්න එක මහ බොරුුවට එයි ඒ තියෙන්නේ අවුවෙන තැන පැලවෙන්න පච්ච ඒඒ තරම් බොරුතියන්නේ සම්මුතිය මේ අපිට වේනෝවි බොරුවන් ඒ ධර කියන්න කියලා ඒට යාම කියනවා ඇත් අක් කියල පිගන්න කිය අපි තා කියලා පිලිගන්නු ද චන්ද කාලටේම දෙෙන ොරොදුද අප එමන අපිටේ එයාමත් කියන්නන්නේ බොරු කියලා යා කියනවානද වෙලාට අපිවිතරනය හම්බි ඉග අපි සම්මුතිය හැගීම් ජනනය කරගන්න පාවිච්චි කරනවා. එක වැරදි හම්මුතියනක පොටි ගනුදනුවට විතරක් ඔයි කොළකෑල හෝමාර කොරගන්න විතර න ආං ඒ වගේකකට විතරක් පාවිච්චි කරාට කමක් නෑ ඒකත් ඕන්න මහනවිෙනෝනංහෝ නදඒ පැවැත්ම ගෙනියන ඒ වටා දාල සම්මුති විත රජෝනි ද අපිටා දාල සම්මුතිිකත්ේවා අපි ගුරුවරේක ඇයටතේ මහන වෙන්න ඕන. ඊළඟට මහා සංගේ ආතින් උපදම්පදාව වෙන්න ඕන. නේද. අපි පැවි කරනවා නීති ටික් ඊට අනුව පැවිදිභාවට කෙනෙක්ට අපි ගෝලෙට්ට පැවිද දෙන්න ඕන. නේද අපිට පැවිදි වුණහම රකින්න විනේ නීති ටිකක්තිේ නවා. කරන්න පුළුවන්දේවල් බැරිදේවල් තියෙනවා. ඒ සම්මුති ටිකට අපි එකක වෙන්න වෙනුව පැවි්දි සංස්ථාවක ඉන්න ඕන න? වගේ ඔබ ගෘහස්ත පරිසර ඉන්නකට ඒකි සම්මුති ටිකට ඔබට එකඟවෙන්න වෙනවා. හැබැයි අවබෝධය ඇතුළිතියා ගන්න පරමාර්ථය. හැඟීම්මලට යු මේ පාවිච්චි කරන්න පරමාර්ථ දැනුම. මාරකීවේකයි. ලක්ෂයක් දීලා ගන්න බාණ්ඩය ඇරගනීවර වෙලා තනියෙන් තේරුම් ගන්න ලක්ෂයක් දීල ගෙනව බින්දුවේ බාණ්ඩයක්ය. ඒ? එතකොට මට මට ඒක බිින්දුවයි වටින්නේ. ඒයාට තමයි ලක්ෂයක් වට නේහහිද මල්ලඟ තිබ් ලක්ෂ දීලගත්තා. හරි මට ඒක බින්ඳුවක් වටින්න්න ඕන අපි ධර්ම අවබෝධ කරගන වාදය කරන කෙනෙක්නා. ඉළඟට අපිතු අරමයේ කොළ කෑලි අදාළ වෙන කට්ටන්නවානේ. න ඒකටත්තක් නදන කොන්නකොට ඔයාලත් කොල කෑලි දියාගනම ගනුදනු කරන්න. නැත්ත ඒටේ ඒම නෑ කියලා ගියයි. කොළොකාලි අදාළ වෙන කට්ටයක්ක්කිඉන්න. නේ? අවබෝතය ප්‍රමාණ්තකටේ අවබෝධයන්ට මේ කොල කැලි න බැරිමුුණ නඩුවක් කර දාලා වැඩක් කරගන්න පුළුව මකද කොල කෑලි පිගන්න තැටික්ත්තිවාන ඒතැන් වලටය කොල කෑල ඕන තේරුණ එකන සම්මුතියටනේ හැබැ ඔබ ඔබගේ ජීවිතේ දුක සැපතීරණය කරගන ගන්නකොට හිතන්න මට අයිතිී කියලා යක්කොම ඉතරලා ස්සරා සංකරාට අපි දෙන්න මමවත් මට අයිතිනෑ ඒත් එයාට අයිති නෑ ඒහින්න මට යා ඇති නෑ අපි දෙන්න ඔහේ එකට කාලපීලා ඉන්න තමයි ට්‍රයි කරන්න ඕනේ අපි දෙන්න වෙනස් දෙන්නගේ හැඟීම් වෙනස් දෙන්නගේ ඉලක්ක වෙනස් දෙන්නගේ ආවේක වෙන තේනිතා අප අතර බොඩි ොඩි රන්්ඩු ඇතිවෙන්න පුළුව ඒවා ඇති වුණනහම ඉතින්ඒ හැගීම් මලට එහෙම ඇතිවෙනවා කියල තේරුගන අතාතරන්න පුලළුව. අවබෝධයෙන්දිවුණු නේදඒම නැත්තං ඒ මහල් ලොකු වලි මාහලොකු රන්්ඩු ිනි රගත්තකේෝගේ එක්කටද සම්මුතිය අවෝධ කරගත්තම ප්‍රමාර්තය අවබෝධ කරගත්තම දෙක ොඳට බැලස් කරකි. ඒසා පෙන්නුතුන් මේ තේරුම් ගැනීම ඇතුළේ ඉතාම හොඳ අවබෝධයකට පත් වෙන්න ඒ කරලා ඔබ අවබෝධය තුළ ජීවත් වෙන්න සම්මෘතිය තුල ගන්නු දෙනු කරන්න සම්මුතිය තුළ තමයි ගණු දෙනු කරන්න වෙන්නේ මකද මන්දනගත්ත රනිත් කෙන දන්නත්තම් මට මේ ඒක කරන්න බෑනෙ ඔන්න ඔයාගම කෙදර හිටියොත් බටු බින්දුවයි කියලා දැනගත්ත දෙන්නේෙක් දෙන්නම බින්දුවට බටු මාරු කොරගත්වයකි. එතකොට තාත්තලන දෙෙ පුතාර නොන තින්න මත්ත්‍යයට අරි ල්ලි දෙන්නතුව ගත්යකි ඒයි අත් දන්න බින්දයි මා දන්නව බින්දුව එනිසා අපි දන්න එක ලොකු ප්‍රශ්නයයක් නෑ කියල. ඕක නොදන්නගෙන කුයි දන්න කෙනකුයි ගන දෙනු කරද්දි නොදන්නගෙන ඉල්ලන ගන්න දීලා ගන්න වෙන්නේ නැත්ත යකා දෙන්නේ එක. ඒ විකුණන්ඒ අපිට එක ගෙනියන්න දෙන්නේ නේ නද නිසා අපිට සිතත වෙනෝඒ පිළිකත් මුදලින් එයා ඉල්ලන ගාන දීලා නේද එයා ඒ දල්ලි දීල තමයි ගත්ත කියලා විස්වාදනයන කොළ කෑල්ලකු ලියාකනම ගන්න අපි ඇගේ මුදරේක ම අත්තන් කරගන්නවා ගන රකන මේක මෙයාටම තුන්නා කිය මොකද ගොල කෑලි අදාල කෙනෙක්නයා නේද අපිට අපිට සම්මුති ති ඇත්තට මෝන මේක මම කොහට රියනොට මගේ අයිඩින්ටිකාඩ් කෙල්ලෝස් මටඒ එක නොදී එතනින් යන්න බෑ ඒක මට දෙන්න වෙනවා මංකිවෝත්තේ මේ සියලුදේ සුද්දාශ්ටකේ මට යිඩින්ටියක් නැත කේලක් එහෙන යනව කියයි මේ ඒ අදාලනේ අද අරක බරීක්ෂා කරණ පුද්ගලයට එයා බලන්න සම්මුති මේ සිද්ධියා මං මගේ ත පරමාර්ත දැනුම කියන්න කිවාම් මට ම පිත්තෙක් පාගවේෙනවානි නිසා එක කියන්නේ යන්න ඕන්නේ මේ අවබෝධය ඕනවෙනි ඇත්තටම් පින්නවොතිම කේනද තමාගේ දුකනිමාගන් තමන්ගේ දුකනිමාගන්න මොකද දන්නදේ ඇත්තදයි දෙක එකක් නම් වරදිින් නැතිවෙන්නේ හිතෙනවනේ න දන්නදේ වැරදි ඇත්තදේ වෙනස් එකක් වුණ හිතනේ මක්තුොම වරදිනවනේ එතකොට නිදුක දැනන්නේ ැ බ මේ දෝකයේ මේ උබ සරීරය අනිත්‍ය බව දැනගත්තම ශරීරයේ සිදුවන කිසිම දේකට ඔබට දුක දැනන්නේ මේ සරීරය මගේ පාලනයට යටත් නැති බව දැනගත්තම මේ ශරීරයට මම් මටවුන විදියට මෙන්න මෙ මෙහම තියෙන් ඕනකල අඩු ගන හිතන්න වත්න්නේ ඒම හිතන්න නැතිවනකොට වරදින්න නිත්න නත් මේ ශරීරය? අගයින් බින්දුව බව අපි දැනගත්තම කවුරුවරි මේකට මොක් අර කිව්හම අපිට අපප්සට යන්න ෙත්නේ නේද කවරට කිවත්ම පේෙන් ඇත්දේ හැට කියලා ඔහු කියන්න තින් එදකොට අපිට හිතන් කියයා ගැන දෙන්නේ ඔය හරියට දැකලය කියලා නේද එයාගනවා අපි හරි මූසලයි වගේලු ඉතින් ඇත්ත නේද හරට නිකම් තරහට වගේ කිය පුොලන් රි ගදයවා හැතයි ප ඇත්ත හැටි කියලා නල් ඉති ඇත්ත න ඕ කියල හිතා කන්න දීමේ එයා කියලා දන්නේ ඇත්තම ඇත්තය හරියටමත් නෙම කියලා ති ඇතම හරියට දැක නැතුය න යයා මේ තේරු ගැ තිර මම හපු සේටටොලිනුයි මම ඇඳුම්ගොලින් හදල හැට හැල පෙන්න්නවා ඔක්කො කෙමයා මැනගෙන තියනීම ඒදයා එයාට තතාම තේරුණ ැති කොච්චර අප්සට මගේ දේෙනවා මේ එනිසා මේකට කිපෙන්න්නේ නෑ කිපෙන්න්නේ නෑ අපිට අපි ගැ ඇත්ත යම් අවබෝධයක් තියෙනවඕන. එතකොට හිතෙන්නේ ඉති එට ටිකාක් තේරිලාගේලා නේ යට ටිකක් තේරිලාක් එක එකට මොකු තවුල්යන්නේ. න මේ සමාජය තුළි නොගැටි ඉන්නට මේ අවබෝධය තරම් වටිනක් දෙයක් පන්න නතු වෙන මොකවත් නෑ. ඒ එිනිසා ඔබ? තාමත් ඔබ අහමින් යන්නේ. අහන ගමන් හිතමින් පොඩි දෙයක් මෝරණව ඇති. හැබැයි මේ මීට වඩා ප්‍රායෝගිකව තමන් එකක තමන්ග දරීර කොටත් ගැෙන හිතනකොට තමයි භාවනාමේ ඥානයක් බවට පත්තින්නේ. භාවන මේ ඥානයට අපි කෙනව ප්‍රත්තියක්ක්ෂය කියලා ඒක ඔබ නීවරණ යටපත්ක එරගත්ත වෙලාවකනම් කරන්නේ. ඔබේ මනසේ. අවබෝධය කොටස වෘර්ත කරලා තියෙකි ලොක්ක ගලවිලා තියෙන්නේ තියන දත් අයිංකල් අලුද්දත්ත දාන්න පුළුවන් විදිහකට. හරි ඒක නිීවරණ දැන් මේ වෙනකට අය දවල් කණ්ඩ දුන්නම උසගත්තද කියලා වන්දන්නේ. එහෙම ඇවිත්තිලා නැත්තං සංසුන්කම ඒක යන නීවරණ යටපත් එච්ච ශක්තිය තියෙනවනම්. රි ඔබ දැන්වඩන විදර්ශනාවලින් ඔබේ පරණ ඩේට මැකිලා දත්ත මැකිලා. ඔබ මේ පරේක්ෂා කරල තහවුරු කරගන්න දත්ත හිටිනවා ඒක ඊටපති සදාාතනිකම පවතිනුව මේ ජීවිතෙන් එහාටත් යනවා එක මේ ජීවිතෙන් එහාටත් ඒ ප්‍රත්්‍යක්ෂ කරගන්නව යනෝ හරි කෙනෙක්ේ නිසා මේ අපේ සෝතාපන්න වනොත් එයා ඊළඟට උපදින්නේම ජාත සහතාපන්නේ කැටියට මේ අවබෝධය සහිත එම තේරන් ගත්ත දැන් අපිට මේ ලංකා වැඇතුරඒම අවස්ථාතිීනු එනිසා මේ අවබෝධය පිනතු නිතාම වැදගත්ය නිසා අපි දැම් එක පර්යේෂනාත්මකව තහවුරු කර ගැනීම කියන කාරණාවට ීළඟට යොමු වන්නවා. ඔබදැන් දන්නවා මේ ධාතුූන්ගේ ක්‍රියාකාරීත්ඔය නිසා අපිට තියෙන ඇග කීටවත්ම නිත්‍ය වෙන්න බැරි එකක් කීටවත්ම ආත්මිය වෙන්න බැරි එකක් . කියටවත්ම මගේ කරගන්න මගේ ආත්ම කියල හිතන්නවත් මටයි නතු බවක් පෙන්නුම් කරන්න නැති ්‍රභාව එක එකක්. අපි තාම මේ දැකල නැහැ පටික්කූලද නැද්ද කියලාපික තව ස්සරහට බලනෝ. හැබ අපි දන්නවා අසාර සංඥාවගැන එකක්. මක්ද මේක අගයින් බින්දුුවයි කියලා. අගයි පින්දුවයි මේ හැම කෑල්ලම. මේකෙ තියන ඇස්ද. තියෙන පුලන් හිත්‍ය එක එක ඒවට උපමා කරලවවා ඒ කොහොම වනත් මේ මේක එචජර හොඳකන්නන්නේෙමේ දැ මේක හොරජිනලිම හොඳයි නං ඔොච්චර උලන්න ඕනද පාට මේක අප කරන්න ඕනද මේක තියෙනස්භාවිකවිදය හොඳයින්න නත් දැන් වැඩීපුර මේ වගන්න අපි ලත්තනය කියලා හිතා නින්න අයමයි පිට ඉඳර ලත්තන කියල හිතා ඉන්න යාලයාගෙන හිතාගෙන ඉන්නේ කියන්නේ එයා ඇතයි කිය ඒකන වැඩීපුරකාාලතින් ඒනිසා මේක මේ අපිට අපි දැවටිල දයන්නේ යා හරියටම යාගෙන හිතාගෙන තිය එනිසා මේ හැම එකකම පේනවා මේක ඇත්තටම ගත්තම හොඳ හොඳත් නෑවාගේ එකක් මේ තාතු සංකලනේ නිකං හිතන්න පටන්ගන්නකෝ මේ සරීරයේ? අපි විසින් ලස්සන කිරීම් සිදුකොරන්න නැතුව සරීරයේ සභාවික විදිහට දවස් තුනක් එක දිගට තියෙන්න දුන්නොත්. හැරි ඉගැන අපි විසින් මේකට විවිධ වෙනස්කම් කරනවානේ. ඒ මොකුත් කරන්න ඇතුමි තියන විදිහට දින දෙක තුනක් තියෙන්න්න දුන්නොත්. අපිට මේ හරීරේක්ක ගනදිනු කරන්න හිතේද. ඒ මේක ධත්මදින් නැතුව. හරි කබ අයිං කරන්නේ නැතුව. මලමූත්‍ර, ඉවත් කරන්න ඇැතුව ඒවා ඉව සාමාන්‍යය මේ සරීරය කොටත් සරීරම තියෙන්න්න දුන්නොත් හෙම ඒ එතකට අපි කොච්චර අමාරුවෙන් අඩත්තු කල් ලද මේ අනිත්ත යට පේෙන් හොඳ විදිහයට පවත් අගනයන් ඒත් ඉසින් බලන්න්න ඒ නිසා මේකදැන් ඔබ ඇත්ත එකක් හොයාගන්න ඒ ඒ ඇත්තේක හොයාගන්න මෙන්න මේ තොරොතුරු එකතු කරන්න කියවා හැම කැල්ලම ගැන්න පාට මොකක්ද කියලා හොඳට හිතන්නලු ඒඒ කොටසේ පට සුවඳ මොකක් වෙන්න නැද්ද කියලා හිතන්නලෝ. රසේ මොකක් වෙන්න නැද්ද කියලා හිතන්නලු. ඒකම් ප්‍රයෝජනයක් තියනවද ඒ මොන වගේ එකක්ද එකනිකං තියාගන බුක්ති විනිින්න්න වගේ හිතෙන වර්ගයක්ද නැද්ද කියලා කල්පනා කරන්න. මේ මංකේ වේ සාරධ අසාරද කියලා කෑල්ල කෑල්ල වෙනවින්නම තේරුම්ගන්න විදිහ. අපිකම් මුක තමන්ගේ දට්ටික හරි මේකේ ඇක අයින් කරලාගේ දට්ටිකේ හැඩටික බැලුවම හරි දත්තිික ඇත්තට හොඳද නැද්ද කියල හොයා ගත්තකි. ඒ දට්ටිකේ සුවොඳ ඔය නහෙන් බලන්න. ඒ දට්ටික ආපහෝ කටේ දාලා රස බලන්න. පර්යේෂණ නනින් පර්යේචනවඋනද මීයුත් කපනවානම් ඒ වගේ රහත් බලනවානං පරීජන කළ නිවන්දකින්න කරන පරයේජනයකවලා දාඩියට එක් රස ැලුවම්මකද න දැන් ඇත්තටම දාඩිය හොඳද නැත්ත බලන්න අත්දැකම් හතරක් ගන්න ඕනු එතමයි පාට කොහොමද හැඩය කොහොමද ඉස්පරසේදි කොහොම දැනෙනවද රසේ කොහොම දෙ කියන හරොකද ඕවාන යන්න ඕකේ වරණගන්ධ රස ෝජානයෝකකි තියෙනෙන එතකට එහෙමබලපුහාම අපිට මේ ඇත්ත දත්ත්වයක් තේරුන් ගතයකි නත් ඒ ඇත්තටම කරන්න එතුව කවදාවත් හිතෙන් මවාගෙන පොෂ්පිට නිවන්දක් ඉන්න බෑ ආපු වී වනං කරන්න ඇකි ඒම නිවන්ද ඉන්න බෑ මේ බුදුහාමුදුරුවෝ මේකට උපදෙත්තුන්නේ යන්න කැලේට යන්න දොහෝනක් ලඟට යන්න කවුරුත් නැති හිස්තැනකට එතන අවධබ්බක් කමන්නේ වැ්‍යස්ථත් කමන්නේ ඒ හරිිය ඉඳලා ඒ දෙතකොට මේ ඕ ඕන ඕන වෙලාට මොන හෝදගන්නනෑ ඕොන න ලාවට මේ තමන්ට සගොඳ විලෝන් ගල්වගන්න නෑඒ පරිසර එහම ඉඳල බලන්න කිවෝ යාලගේ වල ඇත්ත තත්ත්වයන් කොයිවාගේද කියලා වලට අහුවෙන්නේ.ඒ එහෙම නිරීක්ෂණය කරපු හාම අපිට බොරුවෙන් තොර දැනුමක් එනවනේ නේද ඉතින් එනිසා ඇත්තටම මෙකල නිවන්දැකම් අඩුවෙන් එක හේතුවක් තමයි මලමිනි වලලනය එක. ඒනිකං වෙනත් වෛ්‍ය විද්‍යාත්මක මොකක් කරිපාරිතරික හතුනිතා හම කරාට වලරන පුච්චනයක තියන්න තිබ්බි එහ එක ගඳ එ එක හැඩ ඒ බලන්න ට තියන්න තිබ්බි නේද එතිම ක්‍රමයක් කියන්න ඇත්තටම මර බලන්න බැන හැබයි මැරි්ච හුණු ඉවනේද ැරිච්චමීිය ඉන්නවා නේද ෙර මරිච හත්ව න්නවා නේද ඒක සතියක් විතර කාම්පරේ තියාගන් තියාගෙන බලන් ඔය වගේමයි මගේ මං මේ ඇඟ වගේ ඇඟ කුත් කියල පරීක්ෂා කරල බලන්න එහෙම පරීක්ෂාකරුවමනික හොඳ තේරුම් ගැනීමකට එන්න පුළුවන් තේරුම් ගැනීමකට එන්න පුළුවමකද ගන්ධය ඇත්ති කියලා හිතුවට හරියන්නේෑ මේක ඒ ඔබට ගඳ දැනන්න වන නේද ඔබ ඔපට ඒ ගන්න දැනිිලදයන්න ඕන එතකොට තමයි හිතෙන්නේ කොහොම එකක්ද මේ කියලා ඒත් ඕකමි අපපිරිේ ඇති කියලා හිතුව අට බැත් වෙන කෙනෙක් මූුණ ඇඹුල් කන්නන විදින් අප පිරිේ ගේ කියලාවුනාටක සැබෑ ප්‍රත්තික්ෂය නෙමි නමි ප්‍රත්්‍යක්ෂය වෙන්න නංමතක දෙයාගන්න අනි වාරයෙන්මමි අධදකීම් පුළුවන්න ලබන්න හත් යන්න මේ කතාකරගනම වෛ්‍යවෘත්තක කතා කරගන යන්න පුලුව මෝචරයට එ අන්න දෙන මංගිහින් තියෙන් හැ ගිහිල්ල බලන්නත් ඒක තියනවා එක මැරිල එකේක වයසේ තරීර තියනෙන දවතක් ඒ දෙකක් ඒවත් තුනක්ේෙව තියෙනවා ඔය සීත කර ඉට මදිවුණහම ඒව එලියීම දාලා තියෙනවා ඒ එතකොට ඒවගේ පනුවෝග හබ්වා තියනවා හ බලන්න ඒත් ක ඒ ඇතුලේ තේරුම්ගන්න විශාල දැනුමක්තියනවාමි සංසාාර විමුක්තියට නේද එනිකං අමුතුමි ඕනටට අමුත් පිරිසදුකමක් පෙන්න්න යන්න එප ඕකේ ඇත්තේක පිදන්නවා නේද කවරුත් දන්නවා එකඒ ඒහෙම දැනගන ති ඇති තමයිර අනිත්තායට අපි අපි මාරයි කියලා වෙන්නන්න හදන්න නේදකනික අර මේ කාලේ වෙඩින්නලට අනුන්ගේ සාාරීල්ලගැන හිල්ලා දෙන්නා දෙන්න දෙන්නගේ තාරිවල ගණන් කියාගන්න ආගේ එකක්. ඒත් දන්න ඉල්ල කෙන ආවකක් කියලා මෙයාලක තියෙ යාලියකින් ඉල්ලගනකි්වේක් මොකද ඒක අරය න ඉන්නවා කලින් අපි දැකල තියෙන් පුුව. ඒනවාට මාර එකක් කියන්නේ. න ලෝන්ඩාල ගෙවල් හදලා නේද මේන්න මහදල තිනෙන ලොන්ඩලා එතකොට මත් දන්නවා අප ගේෙත් මංහැතුයක කොච්චට මාරුද කිය ඒ ඒක කත්දන්න යා ලෝනන්න කද්දාලා ගවන්න යම කිය. ටයාගේ ගැන මහා පම්පෝර්යක් කියෝ මට මොකුත් එයා ගැන මහා වික්‍රමයක් හිටෙන්නේ මට ඉතෙන්නේ මටත් වඩ යාලනය වෙලා කියලා මමීත් එයත් එයා කරන්න බොරුව එයාටවත් එයාටම විතරයිත් ඒ තමාජයටක එතරන් ලොකු මේ ලොකු මාන්‍යයක් ලොකු සිදධිය නෙමනි මේකල් එමනි දෙ අත්ත මාලුත් තත් එක්කොකීම ඔව්. ඒගේ මේ පෙන්න්න නමුතු සුන්දරත්වයකනිකං ඔයාලා ඔයාලම හිත සතුට කරගන්න කරන සුන්දර නඟපෑවා. ඊටයා කවුරුත් මේ ඇත්ත තත්ත්වය නොකොට මදකින් තියෙනවානේ. නත් හිතම රවට්ටාගන කරන පිස්සු වැඩක් හිත මත්වෙච්ච වෙලාවක කරයකි. එහමෙනතුව හිතට කල්පනාව දේනවා නං ඔය අපි මත්වෙලා කරන හුඟක්කේවා ඉතාම අපපිරියාවට අපිට දැනට ද නත් ඉතින් එනිසා අපි මෙන්න මේතිික දැන් පර්යේචනාත්මකව තහවුරු කරගැනීමම් කොටසකට යන්නේ යන්නේ ඒහිසල් අපි විනාඩි කිහිපයක් අපි ැ දැකලනැති. අපිට නිතර පෙනනිිලනැති විවිධ සරීර කොටස්වල වර්ණ හැඩ තියෙන ස්ථානය ඒ තියන සභාාවයනුවක ස්පර්ෂකොත් ගෑ්නොත් යන්ගේගේ වෙලාවට හො කොහොම ඇද කියල දළ සංඥාටිකක් ඇති කරගන්න පොඩි වීඩියෝ දර්ශන කීපයක් බලනවා එකට අවශ්‍ය කටයුතු සූදානන් කරලා දෙන්න බපු එක එක හේතුවක් තමයි අපි මේ පරීක්ෂා කිරීම් එකක්හරයට කරලරේ අනිත් එක කරලා තියන්නේෙත් මත්වෙච්ච හිතක් තියාගෙන අපිට එක වෙන්නේ මෙනි මෙහෙමයි ඇගේම තේද්දී ඇගේ කෑලි බලන කොට අපිට එක මමත්වයෙන් පේන්. එතකොට එක ඇත්ත සභාව අපිට දැනින්නේ නෑ. ඕනම කොටසක් මේ ඕනම සරට කොටසක් ඇගෙන් ඉවත් කරලා වෙනම පිට තියෙන කෑලක් හැටියට බැලුවත් ඒ අපට ඇත්ත නිරීක්ෂණ ටිකක් ගන්න පුළු. ය උදාහනක් විතයට අපික කෙල ටිකක් හැනි. කෙලටික් කටේ ඉතිං කොච්චර තිබුනත් අපිරියාවට දැනුනද නෑ න නානගමයි තිෙ ගඳදක්ක මුතුවින් තේරුුණෙත් නෑ කැතත් තේරුණෙත් නෑ අපිරියාවක් තේරුුණත් නෑ මොකවත්ම තේරුුණේ නෑ හරි එතකොට හැබැයි අපි දැන් ඔය කෙලටික කටින් එලියට ඇරගෙන අපිවිතුම මේ බුලත් කොලේකට දානෝකි එතම් පිරිතය කර තියාගන්න වගේ දැන් ඉවත් කර ගමම්ම බලද්දි කොහොමදැනින් එතකොට පොඩ්ඩක් ඇතයි වගේ එකොට පොඩ්ඩක් පිළිකුල් වගේ එදරපොඩ්ඩක් අපපිරිැයි වගේ එකක්ව වෙනවාන දිවේ තිබුණ කටේතිබන ගෑවි ගැවි දැනුනි නෑ ඇගෙන් කෑල්ල අයිංකරපු ගමම්ම ඇත්ත තේරෙන ගන්න නේ ඕකදැ පරෝජනය කිරීම් ක්‍රමටිකට භාජනය කරන්න ඔය කෙලෙටිකේ සුවඳ බැලුවම ඔන්න ගන්දට දැනෙනෝ ඔය කෙලෙටිකේ රහ බලන්න එක නාපෝ කට දාගන්න එතකොට අප පිරිය දැනෙනෝ ඒ ඔය කෙලෙටික ඇගේක හැරිදැ ගාගන්න ඔන්න එතකොට ගෑවෙනුවටත් අපත් පිරියයි ගෑවෙනුවට අපපිර දැන් ඔය කෙලෙටික... හට කනේවා දිරන්න ඔය කියලා ඕනවෙනඕනේ එ හෙට ම හෙට කෑට පාති මේතික පවිච්චි කරනවා කියලාවාගේ එ එකට ගන්නවා දබී තියාගන්න ද හෙට ප්‍රයෝජනයටකගන් අන්න ඕනිත් නැති වෙලා නේති හරිය නිසා හොඳට මතක තියාාගන්න මේක පර්යේචන ක්‍රමය තමයි සරීරයෙන් කොටස ඉවත් කරලා නිරීක්ෂණය කිරීම. අපි මේ වීඩියෝ එක බලලා ඊට පස්සේ එහෙම පරීක්ෂා කරගව හරි මේ වීඩියෝ එක බලන්න ඕනේ ඇ දෙක පේනේවා හිතෙන් තේරුම්ගන්න ඇ දෙ බලලා හිතෙන් තේරුම්ගන්නවා තේරෙනීම ප්‍රකාශනය කරන්න අවශ්‍යනේ එක සූස් බූස් ගාන්න් එපක් එම ඇත්ත යාලුවට ලඟ ඉන්නගෙනට කියන්න උත්සාහ කරන්න එ ඔයාටත්තානයක් එ අත්තා ම ගත කරන්න ඕනේ ඇහෙන් හොඳට බලලා තේරණේවා හිතෙන් තේරුන්ගන්න මේක බලනකොට අපි දකින හැම එකකටම සම්මුති නම පාවිච්චි කරන්නේ. අපි මේකේ තිදුවන හැමදේම අපි තේරුන්ගන්නේ වෙනස් වෙලා කියන වචනෙන් වෙනස් වෙලා කියන වචනයෙන් තමයි තේරුන්ගන්නේ ඒකට කියනවන දැන් අප තුම මේ ඇහි ඇහි බැම කලුන එම නත්තන් දෙක් වනා එම ඇත්තම් ලොකුණ ඒක නෙමේ අපි ගන්න ගෙ ක්‍රමය එතකොට එක විදර්ශනාවක් නෙමි වෙනදා ක්‍රමයමයි අපි දැන් අද කරන්න සිද්ධ වෙන ඇත්තක් ඒකට මිනිස්තුව හතලලාදාපු නම නෙමේ සිද්ධ වෙන ඇත්තේද ආං ඒක තමයි මෙත නති බලන්නේ සිද්වෙ වෙන ඇත්තේකම ගද ධතු වෙනස්වීම නිසා ප්‍රතිඵලය වෙනස් වෙලා තිය. ඒකට සාමාන්‍යය එකේදී මහත් වෙනවා ලොකු වෙනවා එකඒක නම් කියලා තියනවා අපි මේ විදර්ශනාවිදයේ හැම එකකටම තේරුම් ගන්නම එකක් කියලද වෙනස් වෙලා කියලා හොඳයි එනම් වන්න දේවලලට හිත අවධානය යොමුට දෙන්න ඇතු හොඳට මේ රූපරාමෝට අවධානයොමු කරලා නිරීක්ෂණය කරන්න වෙන කිසිම අමතර කාරණාවක් කරන්න එප දැන් ඔබ සාමාන්‍ය ජීවිතයේදී මෙන්න මෙෙම ඇතිං ඇත මේ සිද්ධිය දැකලතියෙනවා මෙ ටි ඇත ගිය අවුරුදු පහට වඩා අදවෙන්නකොට කිය මෙින මෙ එකක් ඔබ දන්නවන්නේ හත්ත පහකට වැඩක්නෑ ඔය තේරුම් ගැන. ඔය දැන්න නතිෙන්නේ අතීර්ත සිද්ධියක්. ඒ ඉස්සරත් එක්ක බලන්නකොට දැන්වේ නත් කියන මේක නෙමයි ධර්මයේ අවබෝධ කරගන්න ඕන කියන එක. මොක අවබෝධ කරගන්න ඕන කියන්නේ. එ මේ සිරුල්රදිහා බලාන ඉන්නකොටට බලන්න. හැමම හොතකම බලන්න තේරුම් ගන්නවා. හැමම හොත්තකම? කොහේහරි මොකක් හරි වෙනස්ය නොබලෙන් නොදට ෙමෙන ේද කටමෙකි. බෙල්ල හරෙන් කට දෙපැත්තේ නිකට හරියේ මතට බල හැම මොහොත්තකම. ඒදේ ඒ විදිහටම ඔබේ ළඟත් වෙනවනේ. දැ ඔය බලන්න රූපරාමුවයේ සිදුවෙන දේ හැම මොහොතක්කම ඔබ තුල්ල සිදුවෙන. එහින්ද තමයි ඉස්සල්ලට වඩා දැන් මාන්තිහරි වේලිලාහරි පෙපාසෙ තහරි බඩ ගිනි හරි මොක් කරමි ලා ෙනමක්න්නද මේ මේ වෙලාවල්ූල වෙනස් වෙලා. දැ චුට්ටක ටිස්සලට වඩ දැන් මොකක්ද වෙනස් වෙ හ මේ වෙනස් වෙන එක මත තමයි ඒක වෙලාදී. එතකොට ඔබ අදෙහිෙලා පුොරුදු වෙන්න ඔබ ගැන්න ඉතාම හොඳ හෝදිතියෙන්තිද්ද වෙලා වෙනස්වීම් මොනවද කියලා හඳු නගන්න එකට අවශ්‍ය පලවිනි කාරන්නාව තමයි සම්මුතිය තියෙන වචන හලන්න. ඒවට ඔක්කොටම මහන්ති වෙලා බඩගිනිි වෙලා පෙපාතේ වෙලාගේ කිය ඔය කියන වචනය අත්තරන්න. හ මේ එකක්ම හිතන් තේරුම් ගන්නවා මකක් වෙලා කියලද හ වෙනස් වෙලා කියලා. ඔබ මේක බැලුවොත් පින්නතුන මතක දයාගඩ ඔබ මේ බැලුවොත් ඔබ ඉත්තාම විශාල ප්‍රමාණයක් දවසකට මේක තේරුම් ගන්න දීම. එනඩි පහක් බැලුවොත් එහම ඔන්න විට්ක තොල්පට වේලෙන්වා ආපහ තොල්පට තෙත්වෙනවා නේ ඔන්න වෙලාකට කටය කලා තියෙනවා කටය කල වේලිලා. තුරටිකක් බිවාමො එකයි වෙනස් වෙනවා මේ ඔක්කොම නිරීක්ෂණය එක්ක කරන්නකෝ මේ පැයක් දෙකක් තුනත් මේවා නිරීක්ෂණයන් සහිතව කරන්නකෝ ඔබට විශාල අවබෝධයක් ලබාගන්න පුළුවන්වෙ ඇත්තම තත්ත්වයම කද්ද කියලා මත තියන ධර්මය අවබෝධ වෙන්නේ වර්තමාන මොහොතේ සිදුවනදේ ඒම ොහොත්තවල්ල ල දැනගත්ත දෙැන ඉස්සරහ ඇතින් ඇත ඇතින් ඇත පොටෝ දකිනකොට වෙන්නේ අතීතයේ හිදිවෙච්ච එකක් දැන් හඳුනාගන්නවා වගේ එකක්ඒ එතරම් ලොකු ප්‍ර්බල්ල බලපෑමක් ඔබේ අවබෝධයට කරලා දෙ නිනේ හරි මෙත නිඳල මේ බීටියුටික බලන් මේක තියෙන්නේ ඔය කියන්න තත්ත්ව නිසා අපේවාගේ ඇඟවල්ලොලට ඕනම කෙනෙකුගේ ඇඟවල්ලොලට වෙන්න පුළුවන් දෙමකක් හුන්දට ඇත් දෙකින් බලන්න බලම කක් දෙ කරන්න ඕේ රුන් දැන නෝනම් පිළිකුල පිළිකුල විඳවිඳා බලන්න ධර්මය අවබෝධ වෙන්න ඕන කරන එක සං්ඥාවක් පටික්කූල සඥ්ඥාව ඒ ඇඟක්ක තියනෙන ඇත්ත තත්ත්වයක් මේ අභ්‍යන්තරය නිරීක්ෂණය කරන්න යන්නේ තරුණ කෙනෙකුගේ සරීරයක්ර වෛද්‍ය පරීක්ෂණයකද කපල ඇඟ ඇතුළේ ඒවා ඉන්න ශිෂියෝන්ට උගන්න වීඩ එකක දර්ශනයක් හරීරවර්ණයන් ගත් හමත් පැහැපත් සිරුරක් තියෙන කෙනෙක්මි ය බලන්නකෝ හමින් වැහිලා තිබින්න එක ඇතුළ කොහොම දෙකිය යි පේන කහාපාට තට්ටුවතමයි තෙල් මේදය ඒ කහපට තට්ටුට ඇතුරෙන් ඔයි දැනින් තැන පේෙන්නේ මස් මේ මේම හොතවල්ලලෝ ඔයාලගේ හමට ඇතුළින් තියෙන මේද තට්ටු ඔයපාට මස් මේ විදිහ. බලන ගමන් තනෙෙන් තමන්ග වැත්තට හරවාගන්න මේ. න්න බඩවැල් පේනවා මේ මොහොත්තෙදිත් මගෙත් ඔබෙත් ඇඟෑ තුළි තියන්න බඩවල් මේ පාට මේ හැඩය මේ තෙවල්ල ගතිය හ මේක දැන් නොබලාඉන්ඩපා කවුරුත් බලන්න මෝන පුරුවන්නන් ඉදිරි දවතක ඇත්තම එකක බලන්න මේ කොටස්වල ඔබ ළඟව කෑලි තිබුණුත් බලද්ධය ඇතිවෙන හැඟීම ඕවතුළ තියෙනෙ ඇත්ත තත්ත්වය පටික්කූලතාවේ. ඒකයි අපිට එහෙම දැනෙන්නේ. තමන්ගේ ඇඟ ඇතුළ තේදි දැනෙන් නැත්ත අපි මත් වෙල හින්දා. මමත්වයෙන් අක්මාව දැවන් ඒ වගේ හරීරවයවවල අසනීප වෙලා නරක්වීම් වෙලා පණුව ගහපු අවස්ථාවක්. මේවා මිනිස්සුන්ට වෙනවා. මේ තියෙන සරීරයේ තියෙන සරීර ස්වභාවයට වෙනස්වීම් සිද වෙනකොට මේ කියන එකත් වෙන්න හැකි වෙනස්වීමක්. බැලන්න මේ පනතියෙන කෙනෙකුගේ කකුලක තුවාලය. ඇස් දෙකෙන් බලලා හිතෙන් තේරුන්ගන්න. දෙ පනුවම නොගැහැ්වට ඔබේ තුවාලවල ඔබට දැනිි ලතියෙනවා ගඳ සහිත නරක්වම්. ප්‍රශ්ට්‍රරයක් ගලෝවග හම ඔබට ඇවිත්තියනැ හම තැම්බිච්ච තුවාලවල ත්තට පිහිටීම මොකක්ද කියෙන එ මේ කන කඇතුලි පනුව ගහපු අවස්ථාවක් අපි ඕනම කෙනෙකු ගඟක් මේ මොහොතෙත් අපි දන්නතු ඔය වගේ තත්ත්වයක් තියෙන එකක් වෙඩත් පුළුවන් අපි දන්නන දාම තියෙන් ඉඩ තියෙනවා මේ පනතියන කෙනෙක්කුගේ ඔලුුවේ තුවාලයක්. මැරිල නෑ මොලේ ඔළුකට්ටත් තුවාල වෙලා මොල්ලේ තුවාල විච්ච එකක අවස්ථාවක්. සරුරු කියන්නේ මෙහෙම වෙන්න පුළුවන්ගේවට න්න වකු ගඩු නරක් වෙලා එඟ ඇතුරේෙදම පෙනහළු නරක් වෙලා කර්භාෂය ඉංකරන්න වෙලා ඔළුුවගේ ඩියක් හැදිලා කියන්නම මේවාගේකක් වෙලාඒ සරීර කියන්නේ මෙන්න මේ තත්ත්වයට පත්වෙන්න පුළුවන් ඔය ඔයාලම දින්න දෙකක් තුනක් අතරක් පහක් විශේෂ පිරිසුදු කිරම් නොකර හිටියයුත් අපේ ඇත්තැග ගධ එකක් ඇත්තැෑඟ අපි රිසිුදු එකක්. මේ තියවා නිතරම උනුසුම තෙතමනය තියන තැබි තැබි ය තැන් ටික් ඒතැන් ඉතාමත්ම දුොරුවරණයි දුර්ගන්දයි අසාර යස්බ. මේ වීඩ එකින් බලන්නත් යන්නේ අපිට පර්යේෂණයට උදව්වෙන හමට ඇ තුළින් අපේ තියෙන අපර ඉසල්ල කතා කරපු විවිධ කොටස්සොල වර්ණ හැඩතල මේ මොලය බලන්න එක වර්ණ දැන් ඕෝක සුවඳ කොහොමැත්ද දැ ලෙවකෑෝත් කොහොම දැනයිද ඕෝක අතගෑවොත් කොහොම දැනයි ද අන්නේ ප්‍රායෝගි කත්ව තම ඔබ මේ රූපරාමුත් එක්ක හිතන්න ඕනිකම රූපය බලන එක විතරන්නෙමි ඕක මේ ඇත්ත අම ඇඟක කොහොම කොහොම ද ඇත්ත තත්ත්වය අදයට පරීක්ෂා කරන හොන්තට හිතන් මේ පෙළින්නේ ස්වාසනාලයයි ගලනාලයයි ද නොකේ බට ඒ බට වටට හැටි ද මේම හොතේ ඔබේ ටික ගලවල එලියට ගත්තොත් මේ පාට මේ විදිහ මේ හැඩය මේ හෙවල ගතය ඔක්කොම මෙහෙමමයි මේමිනිියත් පැය විසි අතරක්කන්න ඉස්සල්ල පර්යේෂනයකට කපනෑඟක්. robbed peni penna haudeka. මේදී හිතට ගන්නේ වර්ණය හැඩය ඒක තියෙන ගඳ සුවඳ කොහොම වඩ ඇතිද මේක තබාගන ප්‍රයෝජන ගඩ හිතෙනවාද ප මහාවාඩ වැල කුඩා බැඩවල වගේ කොටස්සේම පලණව දකිනකොට කිසියම් ප්‍රිය බවක් එහෙම ඇති වෙනවාද. ඇත්තම් ස්වභාවිකෝම එක කාගෙත් පිළිකුල්ද. අපි බලමු පෙනහළුවල සමීප රූපයක් න්න පෙෙනලු දෙක ලංකරල බලන කොට වර්ණ කොහොමද කියලාට ලේ බැහැපු පිට පැත්ත සෙවලයි නනේ මේ පේනව සෙවල ගතියක් තියන එකක් එක අල්ල අද්දී නිස්සන සුළු ලෙවකෑවත් අප්‍රසන්න සුවද බැලුව දුර්ගන්ද කොටසක් මේ කොටසේ ඊට වඩා ලොකු විසේ සත්ත්වයක් බලාපොරොත් වෙන්න පුළුවන්කමක් නෑ ඒක පිට පැත්ත වගේ බලන්න අපල හරස්කඩක් ඇතුළ බලබුහම ඒවත්සිම්ම හොඳක් තියෙන එකක් නෙමෙයි මේක දැන් ඇත්තටම දකිද හරිම පරිම පිළිකුල් ඇති මේක න ගන්ධයක් තියන එක දැ මේ මොතිබට නන ඒකත් එද්දී පුතුම අප්‍රසන්න භාවයක් තියෙන පටික්කූල බව ගැවසගත්ත එකක් තමයි මේ පෙනහලුත් එ මේ අතට ගන්න හැර දේවස්තුව තන්න සම්පූර්ණයෙන්මදක වැඩකරන වෙලාවක නං අල්ලන්න හම් බෙන්නේ ක දැනේද සම්පූර්ණයම තටුගලෝපු හම ගහපු කොගුලෙක් ඔබේ අතට දුන්නොත් පනති හෙද්ද වූ වෙව් ලද්දිී ගැහෙන කොට දැනෙන හරිකිිත්ත අප්‍රසන්න ස්පර්ශය මේ වැඩකරන හදවතා කල් ලද්දි ඇැති. මේක ලේ අපිරසිදු ලේ තමයි තියෙනෙම සභාවය තුළ. හරදේ වස්තුව පිටිින් අල්ලද්දි තරිම අප්‍රසන්න එකක් බෝග පේනවාමේ රූපරාමෝලින් එක කොටීර ඇතුළ බලන්නක බැදිිච්ච විධ දේවල් තයනයකි. ලේවලති බිලා රැඳෙන ෙල් ගති මේවා එක එකේ වතිබිල තමයි මේ සිදුරුහෙම වැහෙන්නේ මේ කොච්චර පිරිසුදු කරකරා බැලුවත් හොඳස්භභාවයක් නැති කොටසක් තමයි මේ කොටස . ඕ තමයි නරක්වෙන්නේ තැම්බෙන්න්නේ පනුව ගහන්නේ බලඳති මෝත්‍රා තිබිල තැම්බි තැම්බි තියෙන තැනක් සුවදින් කොහොම ඇද්ද. රසයෙන් කොහොම ඇද්ද. ගන්දෙන් පටික්කූල සභාවෙන් පිල්ලිකුල් සහගත සභහාවෙන් යුක්තයි දැ ඔය පිත්තාසය අක්මාව කලුපාට තෙල් අධිසාන්ද්‍රණීය කොටසක් දෙම විවෘත කරන්න යන්න ආමාශය ඒ තියෙනවන්න පැසුනු ආහාර මොලය මත්ත ලුංගං මොල ලොඳ කියලා කියන්න මෙන මේ මොලේට. මෙ පායෝගිකව මේ වෙලාගේ ඔබේ දෑස්පිට ඉදිරිපිට තියෙනවා කලා හිතන්නවා උඇගේ ති බොක්කොම කෑලිටික තියෙනවා වලන්න ලස්සන්න සුන්දර මිහිරි වටින නිත්‍ය කොටස්ථේනෝදක සරීරය කොයිවාගේද ට අදාළව තවත් තොරතුරු ටිකක් තමයි අපි මේ ඉගනගත්තේ ඒනු අපි දැක්කා එක ඉතාම පිලිකුල් සහගතයි අප අපේ ඇත්තක ගැන හිතුවොත් එ අරි අර නිතර්ම තෙතට සහ උනුසුමට තියන ස්ථානටිකවන්නු කටගත්තත් ඉකිලි හිලි මළමූත්‍ර මාර්ගා ශ්‍රිත තැන් ගත්තා ඒ කොච්චර අපි රැසිදුද. ඒ කොච්චර පිළිකුල් සහගතද. ඒවා කොච්චරනම් දුර්ගන්ද දුරුවරණ අප්‍ර සන්නස්භාවෙන් යුක්තදන ඔු ලෝසු පේන න එතකොට ඒක නිකං දැන්ට හිතල බලන්න දැපි දන්නවා අයකගනෙ තුට ගොඩක් දේවල් ධාතුූන්ගේ සකස්සලා තියෙන්නේ ඒ හින්දා නිත්‍යයි ඒකට මුකුත් අපිට බලපෑම් කරන්න බෑ ඒ හින්දා නාත්මයි මේක තියෙන මහා හිස් බවක් හිස් බව කියලා කියන්න දුකට මේ මෙකක් තියන එක මහා වදයක් විතරයි ති අමුතු අලුත් ප්‍රයෝජනයක් ඇත්තෙමනයන නඩත්තු කරකා ඉන්න එක බොරු වැඩක් න ඒ මදිවට මේ සුද්දාාශ්ටක ඉතාම පිළිකුල්සාගතයි සමස්තයක් විදියට ගත්ත මේ ඇගේ මොකුත්ම වටිනකම පේට මකුත්ම වටිනාකමක් පේන්න නෑ මේ සම්පූර්ණයෙන්ම අපි රැවටිච්ච නත්තුකතමයි රැවටිච්ච ගන දෙනුවකතමයි ඒ එකම්න්ධය දලති ඉතින් අපි එහම නං ඊළඟට කරන්නේ න මේ වෙනවෙන්නම සාකච්ඡා කරගත් කරුණු එක කොටසක් කරගෙන ඒ කොටසට සියල්ල පරීක්ෂණතික කරනවා එක වර්ණගන්ධ රථෝජානූ ස්භාවය බලනය එක ධාතුන් හඳුනගන ධාතුද කියල බලන එක අනිත්‍යය දපු කියලා දුකද අනාත්මද මේ යඔක්කොම කෙස් ගායරගෙන කෙස්ගහයෝයි ඔක්කෝමටික බලනෝ. එහම කොටස් තිස් දෙකම අපි හොුණුවක්විදිහට අභිහාසයක් විදිහට ඊළඟට පුොහුණු කරනවා කිලම්පස අරගෙන යොරවෙලා අපි විනාඩී පාලවකින් විතර වගේ විශ්සකින් විතර වගේ එක භාවනා කොටස පටන්ගන්න සිරදිනාට තෙරුවන් සරණයි. විශේෂ සතිපට්ටහල බහබනා බැඩ සටහඳ.